මෙරට දෛනික කොවිඩ් රෝගීන් හා මරණ යලිත් ඉහළ යමින් වාර්තා වෙනවා. ABA5 ඔමික්‍රොන් කොවිඩ් උපප්‍රභේදයේ ව්‍යාප්තියත් සමගයි. මේ වන විට කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම ප්‍රදේශයන්හි වැඩිපුරම ව්‍යාප්ත වන්නේ ඔමික්‍රොන් BA5 උප කොවිඩ් ප්‍රභේදයේ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා. අදාළ ප්‍රදේශවලින් ලබාගත් සෑම්පල් 67ක් යොදා ගනිමිනුයි මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ. ඒ අනුව ඉන් සෑම්පල් 60ක්ම BA5 කොවිඩ් උපප්‍රභේදයට අයත් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හැමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස සෞඛ්‍යංශ ඉල්ලා සිටිනවා. මේ අතර කිසිදු පාලනයකින් තොරව කොවිඩ් වෛරසය යළිත් සමාජය තුළ පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා. සාමාන්‍ය උණ ලෙස හඳුන්වන බොහෝ ගම් ප්‍රදේශවල පවතින උණ රෝගීන් කොවිඩ් 19 රෝගීන් බවට තහවුරු වෙනවා. කෙසේ වෙතත් මේ කොවිඩ් 19 රෝගය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ නොසලකා හරිමින් ඉන්නවා. ඒ වගේම කිසිදු පාලනයකින් තොරව පාලන ක්‍රමවේද භාවිතාවකින් තොරව කොවිඩ් 19 රෝගයට අවශ්‍ය පරිදි බිම් මට්ටමේ පැතිරීමින් තියෙනවා. විශේෂයෙන් එන්නත් කරණයට ලක්වීම සහ ඒ වගේම කොවිඩ් 19 වැළඳීම නිසා ලබාගත් ප්‍රතිශක්තිය නිසා යම් තරමක් දුරට පාලනය වෙමින් පැවතුනත් මේ ඉතාම ව්‍යසනකාරී තැනකට ඕනෑම මොහොතක තල්ලු වෙන්න පුළුවන්.